ආයිබෝවන් දුවේ පුතේ, ආයිබෝවන් දෙමාපියනි, අපි මේ වීඩියෝ වලින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ පරිසරයේ බහුවර්ණ ප්‍රශ්න 5000ක් රැගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. දෙමාපියනි, ඔබේ දරුවාගේ මනස වෙහෙසට පත්ව සිටින අවස්ථාවලදී අපතේ යන කාලය ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා දරුවාට මෙය ගේම් එකක් විදිහට ප්ලේ කරන්න අවස්ථාව ලබා දෙන්න. ඔබේ දරුවා විනෝදයෙන් මෙම ප්‍රශ්නවලට පිළිතුරු දෙන ආකාරය අත්හදා බලන්න. කිව යුතු විශේෂිතම කරුණ වන්නේ කිහිප වරක්ම මෙම වීඩියෝ නැරඹීමෙන් විශ්මිත ලෙස විෂය කරුණු දරුවාගේ මනසට යන බව ඔබටම තේරුම් ගැනීමට හැකිවීමයි. ප්‍රශ්න අංක 901. ඉවත දමන බූලියක් භෝග වගාවට යොදාගෙන ඇත. මෙම විකල්ප ක්‍රමය පිළිබඳ නිවැරදි දේ වන්නේ 1. සතුන්ගෙන් රැක ගැනීම අපහසුය. 2. සාත්තු කිරීම අපහසුය. 3. ඉඩකඩ අඩු තැන්වල භෝග වගා කිරීමට සුදුසුය. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. ඉඩකඩ අඩු තැන්වල භෝග වගා කිරීමට සුදුසුය. ප්‍රශ්න අංක 902. විශාල ටයර් පරණ වූ විට පරිසර හිතකාමී ලෙස ඒවාට කළ හැකි දෙයක් වන්නේ 1. එලිමහන් තැන්වල පිරිවලට අසුරා තැබීම. 2. නිවෙස්වල වහල උඩ තැබීම. 3. ඉඩ අඩු තැන්වල භෝග වගා කිරීමට යොදා ගැනීම. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. ඉඩ අඩු තැන්වල භෝග වගා කිරීමට යොදා ගැනීම. ප්‍රශ්න අංක 903. මිරිස් පාත්තියක් සැකසීමට යොදාගත යුත්තේ 1. හිරු එළිය හොඳින් ලැබෙන ජලය බැස යන බොරළු සහිත තනිතලා බිමකි. 2. බොරළු සහිත ජලය බැස යන තනිතලා බිමකි. 3. හිරු එළිය අඩුවෙන් ලැබෙන වදුල සහිත බොරළු සහිත බිමකි. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1. හිරු එළිය හොඳින් ලැබෙන ජලය බැස යන බොරළු සහිත තනිතලා බිමකි. ප්‍රශ්න අංක 904. හොඳින් මේරූ බීජයක දැකගත හැකි ලක්ෂණයක් වන්නේ 1. බීජ සැහැල්ලුවෙන් පොඩි කළ හැකිවීම. 2. බීජයේ තැනින් තැන පුල්ලි තිබීම. 3. ජල භාජනයකට දමන බීජ පතුලට බැසීම. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. ජල භාජනයකට දමන බීජ පතුලට බැසීම. ප්‍රශ්න අංක 905. භෝග වගා කරන බිමක තිබිය යුතු ලක්ෂණයක් නොවන්නේ 1. හොඳින් හිරු එළිය ලැබෙන බිමක් වීම. 2. වැලි සහ මැටි සමව තිබෙන පසක් වීම. 3. ජලය බැස නොයන බිමක් වීම. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. ජලය බැස නොයන බිමක් වීම. ප්‍රශ්න අංක 906. පාගාමීන් මාරුවන ස්ථානයක රතු පැහැති මිනිසා සංඥාව පෙනෙන්නට තිබේ නම් එයින් අදහස් කෙරෙන්නේ 1. මාර්ගය හරහා ගමන් කරන්න යන්නයි. 2. මාර්ගය හරහා ගමන් නොකරන්න යන්නයි. 3. කඩිනමින් මාර්ගය හරහා ගමන් කරන්න යන්නයි. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2. මාර්ගය හරහා ගමන් නොකරන්න යන්නයි.
ප්‍රශ්නාංක 907. පාගාමයෙන් මාරු වන ස්ථානයක කොළ පැහැති මිනිසා සංඥාව පිරෙන්නට තිබේ නම් එයින් අදහස් කෙරෙන්නේ 1. මාර්ගය හරහා ගමන් කරන්න යන්නයි. 2. මාර්ගය හරහා ගමන් නොකරන්න යන්නයි. 3. මාර්ගය හරහා ගමන් කරන්න සූදානම් වෙන්න යන්නයි. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1. මාර්ගය හරහා ගමන් කරන්න යන්නයි. ප්‍රශ්නාංක 908. කහපාට පසුබිමක කළුපාටින් ඇති මෙම මාර්ග සංඥාවෙන් අදහස් වන්නේ 1. පදිකයන් මාරුවන ස්ථානය ඉදිරියේ. 2. ළමයින් මාරුවන ස්ථානය ඉදිරියේනි. 3. පදිකයන් මාරුවන ස්ථානය. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2. ළමයින් මාරුවන ස්ථානය ඉදිරියේනි. ප්‍රශ්නාංක 909. කහපාට පසුබිමක කළුපාටින් ඇති මෙම මාර්ග සංඥාවෙන් අදහස් වන්නේ 1. ගේට්ටු සහිත දුම්රිය හරස් මාර්ගය ඉදිරියේනි. 2. ආරක්ෂා කර නොමැති දුම්රිය හරස් මාර්ගය ඉදිරියේනි. 3. ආරක්ෂා කර නොමැති දුම්රිය හරස් මාර්ගය. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1. ගේට්ටු සහිත දුම්රිය හරස් මාර්ගය ඉදිරියේනි. ප්‍රශ්නාංක 910. මෙම රූපිත ප්‍රකාශයෙන් අදහස් කෙරෙන්නේ 1. මාර්ග සංවර්ධන අධිකාරිය යන්නයි. 2. කැපල් දෙපාර්තමේන්තුව යන්නයි. 3. ජාතික රූපවාහිනිය යන්නයි. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2. කැපල් දෙපාර්තමේන්තුව යන්නයි. ඔයාලා තාම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහළ තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එකයි බෙල් අයිකන් එකයි ක්ලික් කරන්න. එතකොට ඊළඟට අපි දාන වීඩියෝස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ප්‍රශ්නාංක 911. අතීතයේ යම් බරක් එක්තැනකින් තවත් තැනකට ගෙන යාමට යොදාගත් ක්‍රම අතරින් වඩාත් පහසු ක්‍රමය වූයේ 1. බරක් ඔසවාගෙන යාම. 2. බර බිම තබා ලණුවකින් ඇදගෙන යාම. 3. සිලින්ඩරාකාර කොට කිහිපයක් මත ලෑල්ලක් තබා බර එහි පටවා ඇදගෙන යාම. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2. බර බිම තබා ලණුවකින් ඇදගෙන යාම. ප්‍රශ්නාංක 912. පා පැදියක දැති රෝද මගින් සිදුවන්නේ 1. පා පැදියේ අලංකාරය වැඩි කිරීම. 2. පා පැදියේ ශක්තිය වැඩි කිරීම. 3. පා පැදියේ රෝද කරකැවෙන වාර ප්‍රමාණය වැඩි කිරීම. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. පාපැදියේ රෝද කරකැවෙන වාර ප්‍රමාණය වැඩි කිරීම. ප්‍රශ්නාංක 913.
කප්පියක් ආධාරයෙන් යමක් ඉහළට ඔසවන අවස්ථාවක් නොවන්නේ 1. ඉරුම් පටලයක් මතට කොටයක් නැංවීමේදී 2. ලිංවලින් ජලය ඉහළට ඇද ගැනීමේදී 3. කොඩිගස දිගේ කොඩිය ඉහළට නැංවීමේදී 4. පිළිතුරු අංක 1. ඉරුම් පටලයක් මතට කොටයක් නැංවීමේදී ප්‍රශ්න අංක 914. පහත දැක්වෙන මාර්ග සංඥාවෙන් ඇඟවෙන දේ වන්නේ 1. පදිකයන් මාරු වන ස්ථානය 2. ළමයින් මාරු වන ස්ථානය ඉදිරියෙන් 3. පදිකයන් මාරු වන ස්ථානය ඉදිරියෙන් නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. පදිකයන් මාරු වන ස්ථානය ඉදිරියෙන් ප්‍රශ්න අංක 915. කාන්දම් කැබැල්ලක එක් කෙළවරක් වෙනත් කාන්දම් කැබැල්ලක කෙළවරකට ලං කළ විට පළමු කාන්දම් කැබැල්ල ඈත් විය. මෙය හඳුන්වනු ලබන්නේ 1. ආකර්ෂණය නමිනි 2. විකර්ෂණය නමිනි 3. ප්‍රසාරණය නමිනි නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2. විකර්ෂණය නමිනි ප්‍රශ්න අංක 916. චුම්බකවලට අදාළ වැරදි ප්‍රකාශය වන්නේ 1. චුම්බකයකින් දිශාව හඳුනාගත හැකිය 2. චුම්බක දෙකක උතුරු කෙළවර ආකර්ෂණය වේ 3. චුම්බක දෙකක දකුණු කෙළවර ආකර්ෂණය නොවේ නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2. චුම්බක දෙකක උතුරු කෙළවර ආකර්ෂණය වේ ප්‍රශ්න අංක 917. ශ්‍රී ලංකා රජය අධ්‍යාපනය ලැබන සිසුන්ට නොමිලේ සපයන දෙයක් නොවන්නේ 1. පෙළපොත් 2. අභ්‍යාස පොත් 3. නිල ඇඳුම් නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2. අභ්‍යාස පොත් ප්‍රශ්න අංක 918. සුබ පැතුම්පත් යවන අවස්ථාවක් නොවන්නේ 1. නත්තල් උත්සව 2. වෙසක් උත්සව 3. අවමංගල උත්සව නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. අවමංගල උත්සව ප්‍රශ්න අංක 919. සකස් කළ භූමියක් වන්නේ මින් කුමක්ද? 1. වැලි සහිත බිමක් 2. තනකොළ සහිත බිමක් 3. සිමෙන්ති යෙදූ බිමක් නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. සිමෙන්ති යෙදූ බිමක් ප්‍රශ්න අංක 920. අන් මතවලට හා හැසීම්වලට දක්වන ප්‍රතිචාර සහනශීලී නොවීමෙන් උද්ගතවන තත්ත්වයක් නොවන්නේ 1. කෝලහාල සිදුවීම 2. දරුණු අපරාධ සිදුවීම 3. සැමගේ ගරුත්වය ආරක්ෂා වීම නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. සැමගේ ගරුත්වය ආරක්ෂා වීම දුවේ පුතේ, ඔයාලා මේ වීඩියෝ එකේ තියෙන ප්‍රශ්න වලට ගත්ත ලකුණු ගාන කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න.